හරි ඔන්න ඉතින් අද අදාරණ යන්නේ ගෙදරදීන දේවල් භාවිත කරලා කොහොමද දුම් බෝම්බයක් හදාගන්න කියන එක. ඉතින් දුම් බෝම්බයක් හදාගන්න ප්‍රධාන අමතර විදිහට මම පාවිච්චි කරන්නේ පොටෑසියම් නයිට්‍රේට් කියන මේ රසායන ද්‍රව්‍ය. හැබැයි පොටෑසියම් නයිට්‍රේට් සාමාන්‍ය ගෙවල් වල පාවිච්චි කරන්නේ පොහොරක් විදිහට. සාමාන්‍ය ඒගොල්ල පොහොර ගන්න කඩේකට ගිහින් රසායන නයිට්‍රේට් අරන්ගු පොහොර පාවිච්චි කරගත්තොත් ඒ පොහොර භාවිත කරලා මේ වැඩේ කරන්න පුළුවන්. ඊට අමතරව මම සීනි පාවිච්චි කරනවා. සීනි මම විශේෂයෙන් රතු සීනි තමයි පාවිච්චි කරන්නේ. රතු සීනි කියන්නේ හේතුව තමයි රසුවින් පාවිච්චි කරන්න ඒ දුමේ තික්නස් එක ඉකරගන්න තමයි රසුවින් පාවිච්චි කරේ. අරවා බේකින් සෝඩා පාවිච්චි කරනවා. හරි. එතකොට ඇත්තටම දුම් බෝම්බයක් හදන්න අමුද්‍රව්‍ය නෙමේ මේ අමුද්‍රව්‍ය තුන. ඒ කියන්නේ ඇත්තටම කියන්නේ සාමාන්‍ය කාර්මික වශයෙන් දුම් බෝම්බයක් හදද්දී පාවිච්චි කරන අමුද්‍රව්‍ය නෙමේ මේ අමුද්‍රව්‍ය තුන කියන්නේ විශේෂයෙන්ම ඒකට ආදේශයක් විදිහට තමයි මේ අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. සාමාන්‍යයෙන් රසායනික කර්මාශාලාවල දුම් බෝම්බයක් හදද්දී පාවිච්චි කරන්නේ පොටෑසියම් ක්ලෝරේට් කියන එකයි ලැක්ටෝස් කියන සංජාතියයි මැග්නීසියම් කාබන් මැග්නීසියම් කාබනේට් කියන සංයෝගය තමයි. හැබැයි ඒ සංයෝග තුනම ලංකාව තුළ මිලදී ගන්න අඩුවේ විශේෂයෙන්ම මේ පොටෑසියම් ක්ලෝරේට් නම් මිලදී ගන්න නැති තරම්. හැබැයි ලැක්ටෝසීන් නම් දැන් පාවිච්චි කරනවා. හැබැයි ඒ තුනම අධික මිලගන්නේ යුත් වෙනවා. ඒ හින්දා ඒකට ආදේශක විදිහට තමයි මම පාවිච්චි කරන්නේ පොටෑසියම් නයිට්‍රේටුයි සුක්‍රෝස් කියන අපි සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන සීන් ජාතිය ඊට අමතරව බේකින් සෝඩා කියන සීන් ජාතිය. හැබැයි දැන් දුම් බෝම්බයක් ගත්තාම සාමාන්‍ය දුමක් ඉතින් ගොඩක් කට්ටිය දැකලා තියෙනවානේ. මට ඕන වුණා මේ දුම පාඩ කරන්න. ඒ කියන්නේ මුදා මේ දුමට වර්ණයක් ගන්න වර්ණයක් දෙන්න. ඉතින් වර්ණයක් දෙන්න මම පාවිච්චි කරලා තියෙනවා මෙතන පාට හතරක් මම පාවිච්චි ගන්න හිතන් ඉන්නවා. ජාති හතරක්. මේ තමයි සාමාන්‍යයෙන් printing බැනර් print කරන වගේ පාවිච්චි කරන තීන්ත සාරිය. ඊට අමතරව මේ තමයි කෑම පාඩ ගන්න යන වර්ණකය. ඊට අමතරව මේ සාමාන්‍යයෙන් අපි තෙල් චෝක්. ඊට අමතරව අපි දිය සායම් නැත්නම් ඩයි එකක් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි මෙතනදී විශේෂත්වය තමයි පාට කරන්න නම් මට මේ දුම පාට කරන්න ඕන නම් මේ පොටෑසියම් නයිට්‍රේට්ගේ සීනි මිශ්‍රණය මේ මිශ්‍රණ තුනේ දහන උෂ්ණත්වයක් තියෙනවානේ. ඒ දහන උෂ්ණත්වයේදී වාෂ්ප බඩ පත්තලා පිටලා යන වර්ණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ දහණය වෙන්නේ නැතුව වාෂ්ප බඩ. වාෂ්ප බඩ පත්තනවා කියලා මේ පාටත් එක්ක වාෂ්ප වෙනවානේ. මේ දහණය වෙනවා කියලා කියලා මේක පිච්චලා යනවා. පිච්චලා ගියාම පාට එන්නේ නැහැ. ඉතින් මම උත්සාහ කරලා බලනවා මේ තුනෙන් කොයි එක හරි එහෙනම් මේකස් බොහෝ විට මේ තුනෙන්ම පාරක් නොවෙන්නත් පුළුවන්. එතකොට තව විශේෂ කාරණාවක් තමයි මේක මෙතන සිනා ප්‍රතික්‍රියා ගැන පොඩ්ඩක් කතා කරොත් මේ ප්‍රතික්‍රියාව නම් ඇත්තනම රිඩොක්ස් ප්‍රතික්‍රියාව නැත්නම් ඔක්සිජන් ප්‍රතික්‍රියාවක් කියලා මේක හඳුනන්නේ. ඒකට මම වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේකෙන් හැදෙන්නේ නයිට්‍රජනුයි කාබන් ඩයොක්සයිඩ් ජලයයි තමයි. එහෙනම් මේ දුමයි එහෙම විෂක් එහෙම නැත්නම් සයිඩ් හයිකල් භාවයක් ඇත්ත නැහැ. මොකද නයිට්‍රජනු කාබන් ඩයොක්සයිඩ් ජල වාෂ්පය තමයි මේ දුමේ අන්තර්ගත වෙන්නේ. හරි. එහෙනම් මේක හදන්න මුලින්ම මට අපි කරන්න ඕනේ තමයි මේවයි පොටෑසියම් නයිට්‍රේට් තුනට සීනි දෙකක් එකතු කරන්න. ඊට අමතරව මේකත් ඔයාලට පුළුවන් තරමක් එකතු කරන්න. මොකද මේක පාවිච්චි කරන්නේ සාමාන්‍ය තේ හැඳකට එකතුකොත් ඇති. මේක සාමාන්‍ය පාවිච්චි කරන්නේ මේක වැඩි වෙලා දහනය කරන්න උදව් වෙන්නේ. එතකොට තව විශේෂ කාරණාවක් තියෙනවා. YouTube එකේ වෙන වීඩියෝස් ගිහින් බැලුවොත් ඔයාලට බලන්න ගණන් ගන්න පුළුවන් මේ සීනි මේ කාබන් මේ පොටෑසියම් නයිට්‍රේට් දාලා ලිපක දාලා රත් කරනවා. හැබැයි මම අවධානයෙන්ම කියනවා එහෙම කරන්න එපා. ඔය හදනවා නම් ඒක කරන්න එපා. කවදාවත් දෙක අන්තරුදායක වැඩක්. මොකද මේ දෙක කලවම් වුණාට පස්සේ ඉතා ඉක්මනට මේ ගිනි ගන්න. ඒ කියන්නේ ගිනි කූරක් දැම්මුවත් ඉතා ඉක්මනට ගිනි ගන්න. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙන පස්සේ මේක ගිනි ගන්නවා. ඒ හින්දා කරන්න එපා. ඒ වගේ ලිපක දාලා රත් කරන්න ඕන. ඒකගේ හදනවා කවදා ලිපක දාලා රත් කරන්න එපා. එහෙම කරොත් ඒක අන්තරුදායක වැඩක්. ඒ හින්දා ඒක නොකර ඉන්න. එහෙනම් අපි දැන් වැඩේට බහිමු. මේක මට කලවම් කරන්න තියෙන මේකේ තුනකට එක දෙකක් තමයි කලවම් කරන්න තියෙන්නේ. ඊට අමතරව මේකෙන් තම්සි ප්‍රමාණයක් කලවම් කරනවා. ඊළඟට එකට පාට එකතු කරනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන මේ බට හතර මම මේක එකතු කරනවා. මේ බටේ හදලා තියෙන මගේ යටට සිමෙන්ති එකතු කරලා තමයි යට සිමෙන්ති දාලා මේක වහලා දෙන්නේ යටින්. ඒ බටේ එකතු කරලා අපි බල්ක් මේක නිමිතිර බල්ක්. තව එක සීනක් කියන්නේ මෙන්න මේක. මම මේකට ගිනිත් ගන්න මේක පත්තු කරන්න මම වාදි කරනවා. මේ නිලාකුරු මම පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක ඇතුළේ නිලාකුරු දාලා ඒක නිමිති දාලා තමයි මේක දහනය කරන්න පටන් ගන්න. හරි. එහෙනම් අපි දැන් මම මේක හදාගෙන ඉන්න මේ ඊට පස්සේ අපි කතා කරමු. මේක මේ ගින්දිර බලමු කොහොමද මේකේ දුම ගැන. හරි. වැඩි වෙන අතරම ගැනගමන් තමයි ඉන්නේ. ඉතින් මම පාටක් එකතු කරා මගේ කල් මිශ්‍රණයට. ඔයාලා පේනවා ඉතින් මෙතනින් මේ පාට ඇවිල්ලා තියෙන රතු පාටට. හැබැයි අපි බලමු මේ ගිනි තියලා බලන්න යනවා. ඉතින් මේක රතු පාට පත් වේද නැත්නම් සාමාන්‍ය දුමක් වෙන්නේ කියලා. අපි එහෙනම් බලමු. ඉතින් මම මේ තව හදලා ඉවර කරලා මම උලට පෙන්නන්න කොහොමද මේක ගිනි ගන්න කියලා. හරි. ඔන්න චෝක් ටික අරගන්න මම කර වැඩේ. චෝක් ටික ලිපට දාලා චෝක් ටික රත් කරලා ඊපස් ලිප ඔෆ් කරලා ඊට පස්සේ මම මේ මිශ්‍රණය දාලා මස්කරා වුණා දෙන රතු පාටට
ලස්සන රතු පාටකට ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි try කරලා බලමු මේක ඇත්තටම දුමත් රතු පාට වේවිද කියලා මේ කෙරුවොත්. ඉතින් මම මේ වගේ හතරක් කරනවා කියලා කිව්වනේ. ඉතින් මම මේ තින්නේ තව එකක්. ඉතින් මේ පොද රතු පාටක ඇවිල්ලා තියෙනවා. පොළොන් පේනවා ඇති. හැබැයි ඒත් අපි බලමු දුම ඇයිද තව රතු පාට කියලා. හරි ඕනද? ඉතින් පිළිවෙලට මම දුම්බව ටික හදලා ඉවරයි. ඉතින් උන්ට මම උන්ට පිළිල දැන් පිළ ගස්සලා තියෙනවා. ඉතින් වම් පැත්තේ ඉලා ගත්තොත් වම් පැත්තේ බුලිම තියෙන ඩයි එක දාපුවා. ඊළඟට ෆුඩ් කරින් දාපුවා. ඊළඟට තියෙන්නේ ප්‍රින්ටින් දාන තීන්ති දාපුවා. ඊළඟ තමයි චෝක් දාපුවා. ඒතර අපි බලමු මේක මෙහාට ගිනි තියලා කොහොමද මේකල පාටවල ඉන්නේ කොහොමද? එහෙම නැත්නම් මේක කොම කොච්චර දුම් ප්‍රමාණයක් මේක හදයිද කියලා මේ දුම්බෝම්බ හතරේ. දෙකක් නම් ගිනියනම් ඉවර වුණා. තව ඉතුරු දෙකක් නම් තාම පත් වෙනවා. ඉතින් පේනල් සෑහෙන දුමක් ප්‍රොඩියුස් වුණා. ඉතින් ඒක ලොකුම හේතුව මම හිතන්නේ අරක සමහරලාට මම පාට දාද්දී ඉතුරු දෙකට මොකක් හරි වෙන්නේ නැති ඒ හින්දා තමයි මේ වෙලා පරද්ද මේ අන්තිමට දාපු මේ චෝක් දාපු එක නම් පාටක් ආවේ නැහැ. මේ පාටක් ආවේ නැති වුණාට චෝක් දාපු එක සෑහෙන වෙලා පත් වෙනවා. මම හිතන්නේ ඒක පදම මම වෙනස් විදියක් කර හදන්න ඇති. පේනටි එක දුම සෑහෙන ඝන තත්ත්වයක තියෙන ඝන තද දුමක් එනවා. ඒකේ පාට නම් ඉතින් ආවේ නැහැ. ඉතින් මං කිව්වා ඔයගොල්ලන් පාට එන්නේ නැති වෙයි කියලා ගොඩක් වෙලා. ඉතින් පාට ආවේ නැහැ කිව්වා වගේම. මොකද මං අර කිව්ව හේතුන් ද තමයි මේ පාට නම් ආවේ නැත්. එදයි ඒකේ කෙලින්ම මේ පාට ටික ඔක්කොම ගිනි ගන්න ඇති දුම එන්න කලින්. හරි ඔක තමයි වීඩියෝ එක. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න. ඉතින් මේක රිව්යු කරන්න මේ වීඩියෝ එකෙන් ක්ලික් කරන්න. ඉතුරු වීඩියෝස් බලන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් බලා ගන්න. මේ තවත් වීඩියෝස් බලන්න පුළුවන් ඔයගලන්ට. ඉස්සරහට මේ වගේ තවත් වීඩියෝස් බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් මං ගිහින් එන්නම්.